මා ඉතාමත් සතුටු වෙනවා මගේ හිතවතෙක් මිත්‍රෙක් වූ ආචාර්ය මොහන්ලාල් ග්‍රේරු මහත්මයා විසින් සිය දැනුම බුද්ධිය සහ අත්දැකීම් මෙන්ම පරිණතභාවය සහ බෞස්ෘතභාවය පදනම් කර ගනිමින් එළිදැක් වූ ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් විදිහට දකින අධ්‍යාපන පද්ධති සහ රැකියා වෙළඳපොළ අදාළ පර්යේෂණ ග්‍රන්ථයක් එළිදක්වන අවස්ථාවේ ඔබව හමුවීමට ලැබීම ගැන මහාචාර්යතුමා මොහන්ලාල් මහාචාර්ය මොහන් සිල්ල මහත්තුමා මුලින්ම ග්‍රේරු මහත්තුමාව හැඳින්වීම කළා මගේ අල්ලපුටුවේ හිටපු ආචාර්ය ග්‍රේරු මහත්තුමා මට කනට කළා කිව්වා මේ සර් මාව හඳුන්වනවා හරි දිග වැඩි ඉන්නේ කියලා මං කැවුනාට ඉතින් කියන්න ඕනේ දෙයක් කියන්න ඕනේනේ ඒක නිසා ඒක කියෙයිම හරි කියලා මොහන් සිල්ල මහත්තුමනි මේ ග්‍රේරු මහත්තුමාගේ දැන් මීට කලින් තිබුණු දේශනය ආගෙන ඉන්නකොට මට තේරුණා එතුමා අධ්‍යාපනඥයෙක් දේශපාලනඥයෙක් විද්වතෙක් වගේම ඔබතුමාලගේ ශේෂ්ත්‍රෙත් මානසික වෛද්‍ය රෝහලේ වාට්ටුවක් බාර දෙන්න මෙතුමාට පුළුවන් කියලා මට තේරුම් ගියා. ඒක නිසා මම ඉදනවා ඉස්සරහට ඒ ගැනත් අපි හිතනවා නම් හොඳයි කියලා. මේ පර්යේෂණ ග්‍රන්ථය කාලානුරූප ඉතා වැදගත් කියලා කිව්වේ ඇයි? අපේ රටේ රැකියාව යුක්තිය 105%ක් විතර අද. පහුගිය අවුරුදු 3.5ක් විතර අපේ රටේ අමාත්‍යංශයක් තිබුණා. උසස් අධ්‍යාපන හා මහා මාර්ග. මම පිටරට ගිය වෙලාවක අපි අවබෝධාගය ගිවිසුම් අත්සන් කරනවා විවිධ විෂයන් ශේෂ්ත්‍රත් එක්ක. ඒ ගිවිසුම් අත්සන් කරන්න ගිය වෙලාවක ඒ රටක ඇමතිවරයෙක් මගෙන් ඇහුවා මේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග. ඇයි එහෙම මේ මොකද්ද මේ අමාත්‍යංශය කියලා. මං ඉතින් මගේ ගැළවිල්ලට මං උත්තරයක් දුන්නා. නමුත් මගේ ළඟ හිටපු අපේ තානාපතිවරයෙක් මට කිව්වා මේ ඇයි සර් කිව්වේ නැත්තේ මේ අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා රස්සාවල් නැතුව බෝඩ් ලෑලේ උස්සගෙන පාරට බැස්සිනකොට පාර හොඳට වල්වල් නැතුව තියෙන්න ඕනේ ඒක නිසා පාරවල් හදන්න තියෙන්න ඕනේ ඒක නිසා තමයි උසස් අධ්‍යාපනයේට මහා මාර්ග දාලා තියෙන්නේ කියලා. දැන් මාසික ඉතර ඉඳලා ඒක වෙනස් වුණා. උසස් අධ්‍යාපන හා ජල ප්‍රවාහන ජල සම්පාදන. මගෙන් ඇහුවා කෙනෙක් මේ සර් මේ උසස් අධ්‍යාපන හා ජල ජල සම්පාදන. මං කවයි දන්නේ නැද්ද මේ උපාධි ආරම් පාඩ ඇවිල්ලා කෑ ගහනකොට උගුර වේලෙනවා වතුර දෙන්න ඕනේ නේ. ආචාර්ය මොහන්ලාල් ගිරුමෙද්දුවනේ ඔබතුමාගේ පර්යේෂණ ග්‍රන්ථයේ හරිම කාලීන අවශ්‍යතාවයක් වැදගත්. මේ තුල කියන දේ කරන්න අපි කොතෙක් දුරට ලෑස්තිද? මම ඉන්න ගමන් කියවන්න හම් වුණේ පිටු කීපයක් පෙරලා පෙරලා ගියා. එතුමා කිව්වා වගේ උසස් අධ්‍යාපනයේ කාර්මික අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපන තෘතීය ද්විතීය අධ්‍යාපන ඒ සියලු අංශවලින් එන ප්‍රතිඵලත් එක්ක සමාජයේ සහ ඊට මුණ දෙන අභියෝග සහ සැලසුම් විසඳුම් පිළිබඳව මේ පර්යේෂණ ග්‍රන්ථයේ තිබෙනවා. අපේ රටේ අපේම දරුව සහෝදර සහෝදරියන් ලෝකේ රටවල්වල මේ වන විට විදේශයන්හි සේවය කරනවා මිලියන් 2කට වැඩිය ලක්ෂ 20කට වැඩිය. මෙතනින් ඔබ දන්නවා ලක්ෂ 17ක් 18ක් විතර ගෘහ සේවිකාවන්
සහ ඊට සමාන රැකියාවල් වල. හාමුදුරනේ දැන් සති 3කට කලින් 4කට කලින් මම පිලිපීනයේ ගිය වෙලාවේ. එහිදී සාකච්ඡා කරනකොට එහි තිබෙන රටේ සංවර්ධනයේ සහ අනිකුත් වැඩ කටයුතු පිළිබඳව ඒ මොකද මම පිලිපීනයට මුලින්ම ගියේ 1996. ඊට පස්ව දැන් සති 4කට කලින් ගියේ 4 වෙනි වතාවට. කෘෂිකර්ම ඇමති ගියා, කාලේ ගියා, වාරි මාර්ග ඇමතිවරයා කාලේ ගියා. පිලිපීනයේ ජනගහනය මිලියන් 81යි. මේ මිලියන් 81න් මිලියන් 10ක්. මිලියන් 10ක් විදේශයන්හි හෙද සේවයේ පමණක්. මිලියන් 10ක් හෙද සේවයේ පමණක්. යුරෝපයේ බටහිර රටවල් වල ඇමරිකාවේ, කැනඩාවේ, මැද පෙරදිග. විදේශයන්හි සේවය කරන හෙද සේවයේ වැඩ කරන පිලිපීන් හෙද සේවයේ නිලධාරීන්. ඒ සේවා කාලයේ සේවය කරලා රටට ආපුවාම ගුවන්තොටු පොලේදී රෙඩ් කාපට් එකක් දාලා පිළිගන්නවා. මම එහිදී දැනගත්ත තොරතුරුත් අනුව ලෝකේ හෙද විද්‍යාල අතරින් ඉහළම ප්‍රමිතියක් තිබෙන උසස්ම තත්ත්වයේ ලෝකේ රටවල් වල තිබෙන හෙද විද්‍යාල අතරින් ඉහළම කීපයක් තමයි පිලිපීන් වල තියෙන්නේ. දැන් අපි මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම අපි කොහොමද මේවට මුහුණ දෙන්නේ? ගරු කතානායකතුමනි, මගේ මතකයේ හැටියට අද හෝ ඊයේ මම උදේ පත්තර බලපුවාම මට බොහොම දැඩි එක් පැත්තකින් ප්‍රශ්නාර්ථයක්, තවත් පැත්තකින් කුතුහලයක්, තවත් පැත්තකින් ලොකු කනගාටුවක් ඇති වෙච්ච ප්‍රවෘත්තියක් දැක්කා. ඔබ දකින්න ඇති. මහාධිකරණයෙන් පෙරේදා දඬුවම් දුන්න ගුරුවරයෙකුට ශිෂ්‍යයෙකුට ගැහුවයි කියලා බරපතල වැඩ ඇතුව අවුරුදු ගණනාවක්. බරපතල වැඩ ඇතුව අවුරුදු ගණනාවක් මහාධිකරණයෙන් දඬුවම් දුන්නා ගුරුවරයෙකුට. හාමුදුරනේ, මම ගුරුවරුන්ගෙන් හොද්දට ගුටි කාපු කෙනෙක්. හොද්දට වේවැල් පාරවල් කාපු කෙනෙක්. මම මේ නඩු තීන්දුව විවේචනය කරන්නේ නැහැ. නමුත් මේක දැක්ක මේ රටේ ගුරුවරු, ගුරු සේවයේ 275,000ක් විතර ඉන්නවා. මේක දැක්ක මේ රටේ ගුරු සේවයේ ගුරුවරු රජයේ පාසල්වල වෙන්නත් පුළුවන්, මොහන්ලාල් ගිරු මහත්මයාගේ වගේ ජාත්‍යන්තර පාසල්වල වෙන්නත් පුළුවන්, පුජ්ජලික අධ්‍යාපන ආයතන වෙන්නත් පුළුවන්. ළමයින්ට ඉගැන්වීම පිළිබඳව කොහොම හිතයිද කියලා මම දන්නේ නැහැ. ඒ මොකද ඒ ගුරුවරු කාටවත් මේ නඩු වාර්තාව දකින්න හම්බෙන්නේ නැහැ. ඒක කියවන්න හම්බෙන්නේ නැහැ. විනිශ්චකාරතුමිය සාධාරණ වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ප්‍රශ්නය. ඒ දරුවාට ගහපු හේතුව කුමක්ද අපි දන්නේ නැහැ. ගුරුවරයා මොන විදිහටද ගැහුවේ කියලා අපි දන්නෙත් නැහැ. පත්‍රයේ තියෙන්නේ දරුවෙකුට ගැහුවයි කියලා බරපතල වැඩ ඇතුව මෙච්චර කාලයක් හිරගෙට. අධ්‍යාපන අමාත්‍යංශයේම සමීක්ෂණ වාර්තා තියෙනවා මේ රටේ 275,000ක් පමණ සිටින ගුරු සේවයේ ගුරු මහත්මාත්මින් අතරේ 7%ක් 8%ක් ඉන්නවයි කියලා ගුරු වෘත්තියට කිසිසේත්ම සුදුසු නැති අය. එහෙත් මම නම් හිතුවේ ගරු කතානායකතුමනි, ගුරුවරයා ගැහුවේ ඇයි කියන කාරණය අපි දන්නේ නැහැ. නමුත් ළමයෙකුට ගුරුවරෙක් ගැසීමේ වරදට ගුරුවරයෙකුට දඬුවමක් දිය යුතුම විදිහේ වැරදි විදිහට නම් ඒ දඬුවම දීලා තියෙන්නේ. මම හිතනවා ඒ ගුරුවරයා, මගේ අදහස, පුද්ගලික අදහස මම මේ කියන්නේ, එහෙමනම් වැටු ප්‍රහිතව අවුරුද්දක් විතර ආපහු ගුරු විද්‍යාලයකට යවන්න. වැටු ප්‍රහිතව. ඒ වගේ දඬුවමක් තමයි දෙන්න ඕනේ මම හිතන්නේ එහෙම. හැබැයි නීතියේ තියෙන ඉඩකඩත් එක්ක, ප්‍රතිපාදනත් එක්ක මේ දඬුවම දෙන්න ඇති. නමුත් ළමයෙකුගේ අතින් අල්ලන එකක් නැහැ ගුරුවරෙක් මීට පස්සේ. මේ නඩු තීන්දුව දැක්කහම
ළමයින්ගෙන් ප්‍රශ්න අහන එකක් නෑ. මේ ළමයාට වැඩිපුර ටිකක් කියලා දීලා ටිකක් කායික මානසික වශයෙන් හිංසාවක් නොකර ටිකක් බලපෑමක් කරලා අපි ළමයින්ට කියලා දෙන්න ඕනේ කියලා හිතන එකත් ගුරුවරු හිතෙන් අයින් කරගනි. හරිනම් අධ්‍යාපන අමාත්‍යංශයේ මේ නඩු තීන්දුව ගෙන්නගෙන බලලා සමස්ත මේ රටේ ගුරු පරපුරම දැනුවත් කරන්න ඕනේ මේ නඩු තීන්දුව යවන්න ඕනේ කියවන්න මොකද්ද කියලා. ඒක තමයි කළ යුත්තේ. ඉතින් මම ඊට වඩා කතා කරන්නේ නැහැ. ඕන්ලාල් ග්‍රේරු මෙන්තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, විද්වතෙක්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙක්, ඔහු දක්ෂ ව්‍යාපාර කළමනාකරුවෙක්, ඒ සියලු වංශවල ඔහු විශිෂ්ටයෙක්. අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225න් අඩුතරමින් 100ක්වත් ඔබතුමා වැනි චරිත පාර්ලිමේන්තුවට ආවොත් එදාට තමයි මේ රට හැදෙන්න කියලා මම විශ්වාස කරනවා. පාර්ලිමේන්තුව තියෙනවා කියලා රටේ අයට දැනෙන්නත් එහෙම අයත් ඉන්න ඕනේ නේ ඒකේ. ඒකයි මම 225න් 100ක්වත් මේ වගේ චරිත කියලා කියන්නේ. කථානායකතුමාට ඉතින් මේ ගැන හොඳ අත්දැකීමක් තියෙනවා. මාත් පාර්ලිමේන්තුවේ 27 අවුරුද්දක් අඛණ්ඩව හිටියා. ඉතින් මේ කියන ඔබතුමාගේ පර්යේෂණ ග්‍රන්ථයෙන් දෙන්න තියෙන විසඳුම් දෙන අය ඉන්නේ එතන. ඒ විසඳුම් දිය යුතු අය තමයි එතෙන්ට එන්න ඕනේ. දැන් බලන්න මේ රටේ කුසලතා නිපුණතා පිළිබඳව කතා කරන විට අධ්‍යාපන ශාස්ත්‍රය මේ සඳහා අපේ අධ්‍යාපන ආයතන කොච්චර තියෙනවද? කාර්මික විශ්වවිද්‍යාල නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය කොච්චර තියෙනවද? මට මේ කියනකොට එක එකව මතක් වෙනවා, නොගියම බැරුවත් යනවා. මේ දැන් ගිය සුමානේ කතානායකතුමා අපට ෆයිල් එකක් ආවා, එන තැන දන්නවනේ ඔබතුමා. මේ වෙළඳ අමාත්‍යාංශයට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ගැසට් කරන්න කියලා. වෙළඳ අමාත්‍යාංශයට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ගැසට් කරන්න කියලා. මම මගේ ලේකම්ට කිව්වා, මං කිව්වා නෝක ඉල්ල විසු කරනවා කියලා, මං ගාවට ගේන්න එපා කියලා. ඉතින් මේ විශේෂයෙන්ම මේ තත්වයන් සැලකිල්ලට ගැනීමේදී මම ඒකයි කිව්වේ. මේ රටේ රැකියා වෙළඳපළට අවශ්‍ය සුදුසු විදියට අධ්‍යාපන ක්‍රමය, සැලසුම්, ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි කියන හඬ අද ඊයේ හඬක් නොවේ. මම දන්න විදියට දැන් පහුගිය අවුරුදු 30 35 40ක් මේ ගැන කතා කරනවා. එහෙමනම් විශ්වවිද්‍යාලේ දරුවෝ උපාධිය අරගෙන එළියට ඇවිල්ලා අදත් මහපාරේ බෝට්ටු උස්සගෙන කෑ ගහන තත්ත්වේ තවත් මේකට විසඳුම් නැත්තේ වැරද්ද කාගේද? දේශපාලඥයින්ගේද? ජාතික අධ්‍යාපන ආයතනයේද? උසස් අධ්‍යාපනයේ විෂය නිර්දේශ හදන අධ්‍යාපන විශේෂඥයින්ගේද? ආචාර්ය මහාචාර්යවරුන්ගේද? කාගේද වැරද්ද? වැඩේ වෙන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ. මම හිතනවා මොහන්ලාල් ග්‍රේරු මෙතුමාගේ මේ පර්යේෂණ ග්‍රන්ථය වගේ ග්‍රන්ථ ගණනාවක් පහුගිය මේ දශක කීපයේ එළි දැක්වලා ඇති. මේක ඉතාමත් විශිෂ්ටයි. සමහරට ඒ සියල්ලට වඩා ඉහළ වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අපි කියවලා නැහැනේ. නමුත් කෝ ප්‍රශ්නයට විසඳුම්? විසඳුම් දිය යුත්තේ දේශපාලඥයින්ද? විසඳුම් දිය යුත්තේ මේ විශේෂ අදාළ වගකීම් දරන ඒ රාජ්‍ය ආයතනවල උසස් අධ්‍යාපන වේවා, ඒ ඕනෑම අධ්‍යාපන ආයතනයක අදාළ අමාත්‍යංශ ආයතනවල විද්වතුන් මේ ගනුදෙනුවත් බේරෙන දවසට තමයි මේ රටේ
අධ්‍යාපන පද්ධතිය රැකියාව වෙනදට ගල්පෙන ආකාරයේ ක්‍රමය හැදෙන්න කියලායි මම විශ්වාස කරන්නේ. කොච්චර මේ රටේ විරෝධතා තියෙනවද, පෙළපාලි යනවද, උපවාස කරනවද, සත්‍යග්‍රහ කරනවද? මාත් එක්ක අමනාප වෙන්න එපා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුත් පහුගිය කාලේ පෙළපාලි ගියා වැටුප් පැඩි කරන්න කියලා, පඩිමදි කියලා. ඒක වැරද්දක් නෙවෙයි. නමුත් මේ රටේ මේ මහපාරට ඇවිල්ලා කෑ ගහන රක්ෂා නැති උපාධිධාරීන්, විශේෂයෙන්ම කලා උපාධිධාරීන් කියලා, මේ ක්‍රමය වෙනස් කරන්න, අධ්‍යාපන පාඨමාලා වෙනස් කරන්න, විෂය නිර්දේශ වෙනස් කරන්න, කුසලතා නිපුණතා සඳහා සුදුසු වෘත්ති අධ්‍යාපනයට රැකියා වෙළඳපළට අවශ්‍ය දැනුම වෙළඳපළට, ජාතික හා අන්තර්ජාතික දැනුම වෙළඳපළට අවශ්‍ය විදිහට උපාධිය හදන්නයි කියලා කී දෙනෙක් පෙළපාලිකින් තියනවාද මේ රටේ? කී දෙනෙක් විරෝධතා කරලා තියනවාද? කී දෙනෙක් උපවාස කරලා තියනවාද? විශ්වවිද්‍යාල දරුවොත් පෙළපාලි යන උපවාස කරනවා, සත්‍යාග්‍රහ කරනවා, කොළඹ නගරේ හොල්ලනවා වෙලාවකට. නමුත් මම හිතන්නේ මේ මාතෘකාව යටතේ පෙළපාලි ගියා කියලා එක දවසක්. ඒක නිසා ප්‍රශ්නය සහ උත්තරය සහ විසඳුම සහ ගැටලුව අපි හැම කෙනෙක්ම දන්නවා. නමුත් උත්තරය සහ විසඳුම ක්‍රියාත්මක නොවන එකයි තියෙන්නේ. ඒ නිසා ආචාර්ය මෝහන්ලාල් ග්‍රීරුමෙන්තුමාගේ මේ පර්යේෂණ ග්‍රන්ථයේ තුලින් මේ ඇතිවන සමාජ මතය තුලවත් මේ ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම දෙන්න ඒ සියලු වගකීම්ට සිය වගකීම් සහිතව ගන්න අවස්ථාව ලැබේවායි කියලා සුභපතමින් ඔබතුමාට ආචාර්ය මෝහන්ලාල් ග්‍රීරුමෙන්තුමාට ඔබතුමාගේ දැනුම, පරණතභාවය, බුද්ධිය සහ අත්දැකීම් ඒ සියල්ලත් ඔබතුමාගේ පාණ්ඩිත්වය සමග, විද්වත්භාවය සමග තව තවත් ඔබෙත් මගෙත් මාතෘ භූමියට සහ මුළු මහත් මානව ප්‍රජාවට සේවය කරන්න ඔබට තව තවත් ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවායි කියලා සුභපතමින් ආශිර්වාද කරමින් මම නවතිනවා. ස්තුතියි.